අයබුවන් ඔබට හැමවෙලාම මේ රටේ සිදුවන මහා පරිමාණ දූෂණ වංචා සිල්බඳව කතා කරනකොට රජයේ බදු දේපල වංචා කිරීම ගැන කතා කරනකොට මේ නාගන්නන්දට කීප දිනයකම කියලා තිබුණා මේ BMW නළුව ගැන හරියටම අපිට දැනගන්න කරුණු ටිකක් සාකච්ඡා කරන්න කියලා. අද මේ කතා කරන්න අදහස් කරන මේක මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට මම ඉතා සරලව කියනනම් බොහොම විනාඩි ගාණක් ඇතුළත ඔබට හරියටම තේරෙයි මොකද්ද මේ වංචාව කියලා. ඔබ දන්නවා සෙන්ට්‍රල් බැංකුවේ බදු වංචාව අර්ථින් රජයේ මොනවාද බොන්ඩ් ස්කෑම් එක බිලියන 11ක් 12ක් මේකල බිලියන 16ක් ඊට වැඩි තව බිලියන 4ක් පමණ වැඩි. මේක වංචාව ඇවිල්ලා මුදල් වංචාව බිලියන 16කටත් වැඩි. වාහන මේකට සම්බන්ධයි BMW cars 1675 මේ ඔක්කොම වාහන ගෙනහැල්ලා තිබුණේ මේ ඔබ දන්නවා මේ තිරුබදු ප්‍රතිදාන කියන්නේ බදු සහන යටතේ දීලා තියෙන බලපත්‍ර ප්‍රකාරව මේ හැම බලපත්‍රයකම තිබුණා බලපත්‍රයේ වටිනාකමක් ඩොලර් 22500 22500 වගේ. ඒ හැම බලපත්‍රයකම ගහලා තිනවා නිශ්චිතවම කොන්දේසියක් තියෙනවා බලපත්‍රයේ වටිනාකමට වැඩිය වාහනේ වටිනාකම වැඩි වුණොත් වාහනේට සම්පූර්ණ බදු මුදල් ගෙවන්න ඕන කියලා. මේක තමයි මේකේ පසුබිම. කොහොමද මේ වංචාව කරන්ද මේ බලපත්‍ර පාවිච්චි කරලා බිලියන 16ක් බදු වංචා කළේ කොහොමද කියලා. අර වාහනවලට බලපත්‍රේ තිබ්බට ඩොලර් 22500 25000 කියලා මේ හැම වාහනයක්ම ඩොලර් 30000 35000 40000 වටිනවා. එහෙනම් මෙතන උන්නේ වංචාව කාය මැනිෆැක්චර් කරන BMW AG ජර්මනි කායක එවන්නේ ජර්මන් කස්ටම්ස් එක හරහා ලංකාවට. මේ වාහනය කරන්න මේ වංචාව කරන්න මොවුන් යොදාගත්තා ලංකාවේ BMW ඒජන්ට් ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් වෙන කම්පනි එකක් ජර්මනි එස්ටැබ්ලිෂ් කළාද අපි එහෙමකක් තියෙනවද නැද්ද කියලා දන්නෙත් නැහැ. නැවිගාර ඉන්ටර්නැෂනල් කියන සමාගමකින් තව ව්‍යාජ ඉන්වොයිස් එකක් කොටිම ගෙනවන එකම වාහනයට රේගුවට ආපු ඔරිජිනල් ඉන්වොයිස් එක ඉම්පෝර්ටට එව BMW AG කම්පනියකින් ආපු ඉන්වොයිස් එක ඒක රේගුවට හෙලිකලේ නැහැ ඒක හැංගුවා වෙන කිසිම සම්බන්ධයක් නැති සමාගමකින් රේගුවට ව්‍යාජ ඉන්වොයිස් එකක් ඉදිරිපත් කළා මේ බදු සහනේ ලබා ගත්තා. වෙනත් ආකාරකින් කියනවා නම් මේ වාහන ඔක්කොටම නිර්ව්‍යාජ මිල ප්‍රකාශ කළා නම් වාහන ආනයන කරපු සමාගමට මේ වාහන 1675ටම රුපියල් බිලියන 16කට වැඩි බදු ගෙවන්න සිද්ධ වෙනවා. මේක මේ පරීක්ෂණය රේගුවෙන් මේක සොයාගත්ත රේගුවේ විශේෂ විමර්ශන අංශය කියන්නේ CIB Central Intelligence Investigation Directorate එකේ ඔෆිසර් කෙනෙක් දයාපරම් කියන මහත්මයා. ඔහු තමයි මේ සම්බන්ධ සියලුම තොරතුරු නාගන්නන්දට හෙළි කරන්නේ. මේක මුලින්ම මේ රේගු යන පරීක්ෂණය එතකොට සිටි රේගු හිටි චූලානන්ද පෙරේරා අධ්‍යක්ෂක ජනරාල් ඔහු හා මේ සම්බන්ධ මේ පරීක්ෂණය කරන නිලධාරියා සම්බන්ධ මොහුට ලැබිලා තිබුණා තොරතුරක් මේ පරීක්ෂණය යට ගන්න රුපියල් මිලියන 200ක් රේගුවට ගෙවලා තියෙනවා කියලා. මිලියන 200. ඒ අනුව 2017 අප්‍රේල් මාසේ 27 වෙනිදා මේ සම්බන්ධයෙන් 2017 අප්‍රේල් 27 වෙනිදා දූෂණ කොමිසම වාර්තා කරනවා මේ නඩුව යට ගහන්න දැන් උත්සාහයක් කරනවා එක වාහනයකට. ඒ කියන්නේ අරගෙන බදු වංචාව යට ගහලා. නමුත් මේ සම්බන්ධයෙන් කිසිදු දෙයක් කරගන්න මේ දූෂණ කොමිසම අසමත් වෙනවා. ඒ අනුව 2017 දැන් 4 වෙනි මාසේ 27 තමයි දූෂණ කොමිසමට දැනුම් දෙන්නේ. 2017 6 වෙනි මාසේ 27 වෙනිදා මේ වංචාව නාගානන්ද අභියාචනාධිකරණයට ගෙනියනවා සම්පූර්ණ තොරතුරුත් එක්ක අර කියන ලීවිලි ඔක්කොමත් එක්ක. එකම වාහනයට ඉන්වොයිස් 2යි ඒකම තිබුණා රේගුවට ඉදිරිපත් කරලා තිබුණ ජර්මන් කස්ටම්ස් එකෙන්. මේ වාහන එකක්වත් ඔය කියන අර ව්‍යාජ සමාගමෙන් ඒපු වාහන නෙවෙයි ජර්මනි BMW කම්පනි එකෙන් එක්ස්පෝර්ට් කරලා තියෙන කියලා. ඒ වගේම ඉදිරිපත් කරලා තිබුණා ජර්මන් BMW කම්පනි එකෙන් මේ වාහන එකක්වත් ඔය කියන සමාගම නෙමෙයි අපි එව්වේ
මේවය නියම මිල අපට ලැබුණා. ඒ කියන්නේ ඩොලර් 25000 නෙමෙයි 22500 නෙමෙයි 30000 35000 හරි මිල ලැබුණා. ඉතින් මේ නඩුව ආය අලුතෙන් ඔප්පු කරන්න උන නඩුවක් නෙමෙයි, කඩදාසි වලින් බැලූ බැල්මටම මේ ડોකියුමන්ට්ස් වලින් ඔප්පු වෙන නඩුවක්. මේක 2017 6 වෙනි මාසේ 27 වෙනිදා මේක අභියාචනා අධිකරණයේ නඩු පවරනවා. මේ නඩුව වහාම රේගු පරීක්ෂණයේ අත්හිටුවන්න කියලා. මොකද මේ නඩු පරීක්ෂණය කරගෙන ගියේ ඇත්තරම මේක ව්‍යාජ පරීක්ෂණයක්. මෙහෙම තියද්දී තොරතුරක් ලැබෙනවා. මම කිව්වා 6 වෙනි මාසේ 27 වෙනිදා නඩු පවරන්නේ. ඒ නඩුව 7 වෙනි මාසේ 20ක් වෙනිදා විභාගයට ගැනීමට නියමිතව තිබුණා. කවද දිනේ? 2017 6 වෙනි මාසේ 27 වෙනිදා පවරපු නඩුව 7 වෙනි මාසේ 21 වෙනිදා විභාගයට ගන්න තිබුණා. මේ චූලානන්ද පෙරේරාට වමනා කළා මේ නඩුව ඊට කලින් කොහොම හරි, මොකද නඩුව උසාවියේ විභාගයට අරගෙන පරීක්ෂණය නැවැත්තුවා නම් මුකුත් කරගන්න බැරි වෙනවා. එතන ඔවුන් 7 වෙනි මාසේ 14 වෙනිදා, ඒ කියන්නේ නඩු විභාගයට සතියකට කලින් මේ නඩුව අවසන් කරන්න මම උත්සාහ කරනවා. එක වාහනයකට රුපියල් ලක්ෂ ගානේ දඩ ගාලා. හැබැයි කියන්නේ එක වාහනයකට බදු වංචාව රුපියල් මිලියන 15යි 20යි. එදා උදේ 14 වෙනිදා උදේ මේ සම්බන්ධව දූෂණ කොමිසමට නැවත දැනුම් දෙනවා. ෆැක්ස් එකකුණු දැනුම් දෙනවා. වහාම වැඩිහත් වෙලා මේ නඩුව අවසන් කරන්න ගන්න උත්සාහය නවත්තන්න කියලා. ඒ වගේම එදාම අධ්‍යක්ෂක ජනරාල් චූලානන්දරත් කියන මේක වහාම නවත්තන්න තව සතියකින් මේක අධිකරණ විභාගයට ගන්නවා. ඒකින්ද මේ විදිහට මේ අවස්ථාවේදී මේ නඩුව අවසන් කිරීමට ගන්නා උත්සාහය සම්පූර්ණයෙන්ම වැරදි, වහාම අත්හිටුවන්නේ. නමුත් ඔව් ඒක අධිකරණයේ නඩුව විභාගයකට ගන්නේ මම කිව්වා 7 වෙනි මාසේ 21 වෙනිදා. ඊට සතියකට කලින් 7 වෙනි මාසේ 14 වෙනිදා දූෂණ කොමිසමට කිසි දෙයක් කරගන්න බැරුණා. රුපියල් ලක්ෂ ගානේ මේ වාහනයකට දඩ ගාලා මේ පරීක්ෂණය අවසන් කළා. මේක තමයි මේකේ කතාව. එතකොට බලන්න රජයේ බදු වංචාව එසේ මෙසේ බදු වංචාවක් නෙමෙයි, බිලියන 16ක්, වාහන 1675. මොහොමද මෙහෙම දෙයක් රටක වෙන්නේ කොහොමද? දැන් චූලානන්ද ඊට පස්සේ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළා. ඊළඟට බලන්න රටේ නීති ආධිපත්‍ය බිඳ වැටීම කොතෙක්ද කියනවනම් දැන් ඔහු අමාත්‍යාංශයක ලේකම්වරයෙක් හැටියටත් පත් කරලා තියෙනවා. මේ නඩුව සම්බන්ධයෙන් නාගානන්ද ඉතා දැඩි ස්ථාවරයක් ගන්නින්ද මොනවද ඔවුන් කළේ? නාගානන්දට විරුද්ධ යවන ලෙටර් ඩිමාන්ඩ් එකක් කරනවා. ලෙටර් ඩිමාන්ඩ් එක කොච්චරද? 1 බිලියන් ඩැමේජ් ක්ලේම් කරලා යවනවා චූලානන්දයි මේ සමාගමයි. 1.5 බිලියන් ඩැමේජ් එකක් ක්ලේම් කරලා යවනවා. ඒගොල්ලන්ට ඒක තමයි නීති ආධිපති මෙරටේ බිඳ වැටීමේ තරම. මේක අධිකරණයට ගත්තම අධිකරණය පැහැදිලිවම මේක දැක්කා. එකම වාහනයට මම නැවත ගෙනා ඉන්වොයිස් දෙකක්. ඔරිජිනල් ඉන්වොයිස් එක BMW කම්පැනි එකෙන්, ව්‍යාජ ඉන්වොයිස් එක මේ කියන ව්‍යාජ ෆික්ටිෂස් කම්පැනි එකෙන්. එකම අංකේ වාහනේ අංක එකයි, වැලියුස් දෙකයි. මම නැවත ගෙනා BMW ජර්මනි කම්පැනි එකෙන් කියන අපිට මේක නියම මිල ලැබුණා. ජර්මන් කස්ටම්ස් එකෙන් කියන මේ වාහන ඔක්කොම එක්ස්පෝර්ට් කළේ BMW කම්පැනි එක මිසක් ඔය කියන නැවිගාරේ එකක් නොවේ පැහැදිලිවම කියලා. අධිකරණයේදී මේ සම්බන්ධයෙන් නීතිඥයන්ගෙන් ප්‍රශ්න කළා. නාගානන්ද මේ නඩුවට ඉදිරිපත් වෙනකොට අනිත් පාර්ශවයට ඉන්නවා නීතිඥයෝ 12 දෙනෙක් ඉන්නවා. ජනාධිපති නීතිඥයෝ 3 දෙනෙක් ඉන්නවා. ඒ දෙයත් ඔබට කියන්න ඕනේ. අපි වෘත්තියේ දිවුරුම් දෙනවා තමන්ගේ හෘද සාක්ෂියට එකඟව අවංකව දුරේෂ්ඨ කරන්න. දැන් මේ ડોකියුමන්ට්ස් ඔක්කොම තියෙනවා. එකම වාහනයේ ඉන්වොයිස් දෙකයි. ඒ වගේම කියනවා BMW කම්පැනි එකෙන් ලිඛිතව රේගු දෙපාර්තමේන්තුවට දැන්නුවා. ඒ වගේම BMW කන්නේ ජර්මන් කස්ටම්ස් එකෙන් උත් දැන්නුවා. මේ ඔක්කොම පෙනි ඉතියේදී මේ වගේ නඩුවල්සක් ඉදිරිපත් වෙන මේ රටේ නීතිඥයෝ ඉන්නවා. දැන් මේ නඩුව එදායින් පස්සේ දැන් මේ නඩුවේ තීන්දුව ලබන මාසේ 6 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මොකද ඔවුන් ගේනවා දැඩි විරෝධතාවයක් ගේනවා මේ නඩුව පාත්වාගෙන යාමට එරෙහිව. මේක මම ඔබට අවධාරණය කරන්න ඕනේ. මොකද මේක අර බොන්ඩ් ස්කෑම් එක වගේ එක හමාරකට ආසන්න බදු වංචාවක්. මේකෙන් තමයි මම කිව්වේ දා ඔබට තට්ටු 10ක රෝහල් දෙකක්, ඇඳන් 1000ක් තියෙන රෝහල් දෙකක් හදන්න අවශ්‍ය කරන්නේ බිලියන 20ක් වගේ මුදලක්. මෙතන බිලියන 16ක්. ඒ කියන්නේ අංක සම්පූර්ණ රෝහල් දෙකක්.
එතකොට රටේ මේක උසාවියට යන්න ඕනි ප්‍රශ්නයක්ද? මේක ඇයි මේක රටේ ආණ්ඩුවක් නැද්ද? ඇයි මේකට මේක අය කරගන්න බැරුව මේක අධිකරණයට ගේන්න සිදුනේ? මෙන්න මේක තමයි නාගානන්ද ඔබට ඔබ ඉදිරියට එන්න සිද්ධ වුණේ මේ රටේ නීතියේ ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම බිඳ වැටලා තියෙන හින්දා. මෙතනදී අපි ඔක්කොටම එක වගේ තියන ලොකු රෝල් එකක් ප්ලේ කරන්න. මෙතන අපි එකාවන්ව කැපවීමකින් මේක ලොකු කැපකිරීමක් කරන්න යන මේ වැඩේ කරන්න ගියාම. ඒ වගේම ලොකු ඌමනාවක් තියෙන්න ඕනේ මේ රට කොහොම අපි බේර ගන්නවා කියලා. මේ එක නඩුවක් පමණයි මම ඔබට කිව්වේ. මොකද මේක සම්බන්ධයෙන් ගොඩක් අය කියනවා. කරුණාකරලා අපිට මේකේ නිවැරදිව මේක තරතුරු දැනගන්න. මම මේක මේක අප්ලෝඩ් කරනකොට අදාළ ලියවිලිත් ඔක්කොමත් එක්ක දාන්නම්. මේ සම්බන්ධයෙන් මේක අපි රජයට ලොකු බලපෑමක් කරන්න ඕනේ. අර බොන්ඩ් ස්කෑම් එක වගේ සංකීර්ණ ප්‍රශ්නයක් නැහැ මෙතන. මේක ඉතා සරලයි. රජයට විරුද්ධව අපි ලොකු බලපෑමක් කරමු. මේ බදු වංචාවට මේ රටේ මහජනතාවගේ මුදල්, මේ සමහර පාසල් තියෙනවා මේ ලංකාවේ තියෙනවා දුෂ්කර පාසල් බැසිකිලියක්වත් නැහැ. පහසුකම් බිඳුවයි. රෝහලට ගියාම ඇඳක් නැහැ බිම නිදා ගන්න ඕනේ. දුම්රිය යන්න ගියාම වවුල්ලු වගේ එල්ලිලා ඉන්න ඕනේ. මෙහෙම වෙන්නේ මේ වගේ නිදහසේ රටේ බදු ආයම වංචා කරන නිසා. ඔබට මේ සම්බන්ධයෙන් තව වැඩි දුරට මොන හරි දැනගන්න තියෙනවා නම් මේ ડોකියුමන්ට්ස් ඔක්කොම අප්ලෝඩ් කළාට පස්සේ ඒ සම්බන්ධයෙන් ඔබ ලියන්න දැනුම් දෙන්න. මේක නිශ්චිතවම මේ බදු මුදල අය කර ගැනීම දක්වා මේ නඩුව පවත්වාගෙන යනවා. මීට ඉස්සෙල්ලා තිබුණේ ඔය වගේම නඩුවක් අර ඩොක්යාඩ් කම්පැනිකට විරුද්ධ. ඒකෙත් එමේ මිලියන 619ක බදු වංචාවක්. අන්තිමට සම්පූර්ණ වංචා කරපු බද්දත් අය කරලා මිලියන 10ක දඬනෙකුත් අය කරනකම් ඒ නඩුව පවත්වාගෙන ගියා. ඒත් ගිනිච්ච ඔබේ අයිතිය ක්‍රියාත්මක කරන්න. බොහොම ස්තුතියි.